ආදරණීය දුවේ පුතේ, මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මම ගැන. මම මේ ඉන්නේ පුතෙක්. මේ ඉන්නේ දුවෙක්. මේ පුතාගේ නම තමයි සම. මෙයාගේ නම තමයි ඈ. දැන් මම ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලෝ ගැන කතා කරන්න කියලා. දැන් මම කතා කරනකොට මම කතා කරන්නේ මං ගැන. මේගොල්ලෝ කතා කරන්නේ මේගොල්ලෝ ගැන. මමනේ. එහෙමනම් මම ඉස්සෙල්ලා මං ගැන කතා කරන්නම්. මම ගැහණු කෙනෙක්. මගේ නම චම්පා. හරිද? ටිකයි කතා කරන්නේ ඔන්න දැන් සමන් කතා කරයි යාගේ. සමන් කියනවා මම පිරිමි ළමයේ. මම ඉන්නේ කොළඹ. මට වයස අවුරුදු 4යි. මම පිරිමි ළමයේ. දැන් මොන්න අපි යනවා මෙයා ගාවට. මෙයාගේ නම මොකද්ද? ඈන්. ඈන් මොකද කියන්නේ? ඈන් කියනවා මම ගැහැණු ළමයි. මට වයස 4යි. මම ඉන්නේ නුවර. දැන් මෙයා ඉන්නේ කොළඹ, මෙයා ඉන්නේ නුවර. හරි? දැන් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට මෙයාට අම්මයි තාත්තයි ඉන්නවා. මෙයාට අම්මයි තාත්තයි ඉන්නවා. මෙයාට අක්කා කෙනෙක් ඉන්නවා. මෙයාට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මෙයා ඉස්කෝලේ යනවා. මෙයා ඉස්කෝලේ යනවා. දැන් අපි කතා කරමු මේගොල්ලන්ගේ ඇඟේ තියෙන කොටස් වලින්, මේවා ඇස් වලින්, නහයෙන් මොනවද කරන්නේ. හරි? ඉස්සෙල්ලාම අපි බලමු මේගොල්ලෝ ඇඳගෙන ඉන්නේවා. මේ පුතා ඇඳගෙන ඉන්නේ ෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇඳගෙන ඉන්නේ. එයා මොකද කොට කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳගෙන ඉන්නේ? මොකද එයා පුතෙක්. මේ දුව මොකද ගවුමක් ඇඳගෙන ඉන්නේ? එයා ගැහැණු ළමයි. හරි? දැන් මේ දෙන්නටම කන් දෙකක් තියෙනවද? මේ බලන්න. ඔව්, දෙන්නටම කන් දෙකක් තියෙනවා. ඒකට අපි කියනවා කන්. කන. මේ කන. කන. හරි? කන් දෙකක් තියෙනවා මේ. මෙයාටත් කන. මේ පැත්තේ අනිත් කන මේ පැත්තේ. ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙක. මෙන්න කටක් තියෙනවා. මෙයාටත් කටක් තියෙනවා. මෙන්න නහයක්. මෙන්න නහයක්. කෝ බලන්න මේ දෙන්නට අත් තියෙනවද කියලා. ඔව්. මෙන්න අත් දෙකක් තියෙනවා. මෙන්න මෙයාටත් අත් දෙකක් තියෙනවා. මෙන්න කකුල් දෙක, ලස්සන කකුල් දෙක, ලස්සන සපත්තු දෙකක් දාලා තියෙනවා. මෙන්න මේ පුතා දාගෙන ඉන්නවා කළු පාට සපත්තු දෙකක්. එයාට කකුල් දෙකකුත් තියෙනවා. එයාට බෙල්ලක් තියෙනවා. මේ අපිටත් තියෙනවා. මේ ඕගොල්ලන්ටත් තියෙනවා. මටත් තියෙනවා. මේ දුවටත් තියෙනවා. එයාගේ නම ඈන්. ඈන්ටත් තියෙනවා බෙල්ල. එයාට ලස්සන සපත්තු දෙකක් තියෙනවා. අත් දෙකක් තියෙනවා. අපි දැන් බලමු මේගොල්ලෝ මේ කන් දෙකේ මොනවද කරන්නේ කියලා. ඕගොල්ලන්ටත් තියෙනවා. හොඳට ආගන්න. මේ කන් දෙකෙන් අපි මොනවද කරන්නේ? අහගෙන ඉන්නවා. දැන් මං කියන ඒවත් ඕගොල්ලන්ට ඇහෙන්නේ කොහමද? මේ කන් දෙකේ. කන් වලින් තමයි අපි අහන්නේ. අපි මතක තියාගන්න ඕනේ හොඳ දේවල් විතරක් මේ කන් වලින් අහන්නේ. හරිද? එතකොට අපිට හොඳයි. ඉතින් අරක දේවල් ඇහුවොත් අපිට නරක වෙන්නත් පුළුවන්. ඔන්න අපි අපේ කම්මලි අපි අහනවා. එහෙමනම් මේ ඇස් එකෙන් මොකද කරන්නේ? මේ බලන්න ඇන්ගේ ඇස් එක. මේ බලන්න ලස්සන ඇස් දෙක. මේ ඇස් වලින් අපි මොකද කරන්නේ? බලන. චිත්‍ර බලනවා, පොත් බලනවා, වටපිට බලනවා. බලලා තමයි අපි එක එක්කිනාව අඳුනගන්නේ. අම්මා එනකොට අම්මා එනකම් බලාගෙන ඉන්නේ මොකෙන්ද? ඇස් දෙකෙන්. අම්මා ආපුවාම අපිට පේන්නේ ඇස් වලින්. තාත්තව පේන්නේ ඇස් වලින්. ටීචර්ව අඳුනගන්නේ ඇස් වලින්. ඇස් වලින් තමයි අපි බලන්නේ. අපි නිදාගත්තාම ඇස් දෙක වහගෙන තමයි අපි නිදාගන්නේ. වහලා බලන්නකො මොනවද අපිට පේනවද කියලා.
අපි S2 වාගත්තාම අපිට මුකුත් පේන්නේ නැහැ. එහෙමනම් අපි S2 පරිසම් කරගන්න ඕනේ. අපි S වලට මුකුත් දාන්න හොඳ නැහැ. රොඩු යන්න හොඳ නැහැ. ඇඟිලි දා ගන්න හොඳ නැහැ. පොඩි කරන්න හොඳ නැහැ. S2 අනුන්ගේ කණ්ණාඩියෙම දාන්න හොඳ නැහැ. එතකොට අපේ ඇහ නරක් වෙනවා. එහෙමනම් අපි S2 පරිසම් කරන්න ඕනේ. අපිට S2 නැති වුණොත් අපිට ඒ මං කිව්ව එකක්වත් කරන්න බෑ බලන්න බෑ අඳුන ගන්න බෑ පේන්නේ නෑ ඇවිදින්න බෑ ඇස් එක වහලා බලන්නකෝ චුට්ටක් වහලා බලගෙන ඉන්නකෝ අපිට පුළුවන් ද වැඩක් කරගන්න කියලා කිසිම දෙයක් කරන්න බෑ ඒකින් අපි මේ අපේ තියෙන මේ ඇස් එක පරිසම් කරගන්න ඕනේ මේ දෙන්නටම තියෙනවා ඇස් එක මටත් තියෙනවා ඕගොල්ලන්ටත් තියෙනවා එහෙනම් දැන් මේ කන් දෙකෙනුත් මං කිව්වේ ඒ කන් දෙකෙනුත් අපි අහනවා ඇඟිලි ගාලා බලන්න වහගෙනවද පේන ඇහෙනවද මොකුත් අපි මොකුත් ඇන්නේ එහෙනම් අපි ඒ කන් දෙක පරිසම් කරන්න ඕනේ අපිට මේ ලස්සන කන් දෙක තියෙනවා අපි ඒ දෙක මේ පව පරිසම් කරන්න ඕනේ ඇස් දෙකත් පරිසම් කරන්න ඕනේ ඊළඟට අපි නහය නහය පොඩ්ඩක් නිවි කළ බලන්න හුස්ම ගන්න පුළුවන් කියලා බෑ අපි හුස්ම ගන්නේ නහය හුස්ම ගන්නේ සුවඳ බලන්නේ ගඳ බලන්නේ අඳුන ගන්නත් පුළුවන් අපිට එක එක සුවඳ අපි අඳුන ගන්නත් පුළුවන් මම ඉස්සරහට ඕගලන්ට කියලා දෙන්නම්කො එක එක සුවඳ අඳුන ගන්න හැටි හොඳට හුස්ම ගන්න බලන්න හොඳට හුස්ම ගන්නකොට අපිට එක එක සුවඳ එනවා අපි හුස්ම ගන්නෙ මොකෙන්ද නහය නේ චුටි නහය යෝකට එක එක ඒවා දාන්නේ මොඳ නැහැ දැම්මොත් එහෙම ඒවා පිර වෙලා අපි නැන්නත් පුළුවන් ඒකට අපිට අමාරුයි හුස්ම ගන්න. එතකොට අපේ කට. මේ තියන්නේ අපේ කට. මේ මගේ කට. මෙන්න මේ සමාන්ගේ කට ඈන්ගේ කට. කටින් මොකද කරන්නේ? කනවා, බොනවා, සින්දු කියනවා, කෑ ගහනවා. තාමණක් කරන්නේ. අපිට ආසයව ඔක්කොම જાති කන්න පුළුවන් මේ කටේ. කට ඇතුලේ මොනවද තියෙන්නේ? දත් තියෙනවා. දත්ට මැදින් තියෙනවා. දිව ඒ දිවට තමයි අපිට රස දැනෙන්නේ. ඉතින් අපි ඔය ඔක්කොම පරිස්සම් කරගන්න ඕනේ. හොඳ දේවල් විතරක් තමයි අපි කන්න ඕනේ. අපිට එක එක රස දැනෙන්නේ දිවට. දත් වලින් තමයි අපි හපලා කන්නේ. කට ඇරලා අපි කට වහනවා. කට ඇරලා කට වහනවා. හරි ඊළඟට අපි මේ අත් දෙක මොනවද දත් වලින් කරන්නේ අපි බඩු අල්ලනවා අපි මේ අතින් කනවා අපිට බෝල ගන්න සෙල්ලම් කරන්න ඔක්කොම අතත් ඕනේම අපි ඒවෙන් කරගන්නවා හරි ලියනවා අල්ලගෙන ඉන්නවා අපුඩි ගන්නවා හරි එතකොට අපේ කකුල් දෙක ඇන්ටක් දෙකක් තියෙනවා කකුල් සමන්ටක් තියෙනවා මටක් තියෙනවා ඔයගොල්ලන්ටත් තියෙනවා අපි කකුල් වලින් ඇවිදිනවා දුවනවා පානිනවා සෙල්ලම් කරනවා කකුල් නැතුව අපිට බෑනේ ඉන්න කකුල් දෙක නැතුව පුළුවන් ද දවසකට අනේ කකුල තුවාලුමුත් අපිට යන්න බෑ සිදෙනවනේ කකුල් දෙකත් අපි දැන් මේ මං කිව්ව ඇඟේ තියෙන ඕම දේවල් අපි පරිස්සම් කරන්න ඕනේ අපි දැන් පිටින් පේන ඒවා විතරයි අපි කතා කරන්නේ හරි දැන් අපි සමන් ගැන ආයි කියමු සමන් කියනවා මම පිරිමි ළමයෙක් මට වයස අවුරුදු 4යි මම ඉන්නේ කොළඹ මම හොඳ ළමයෙක් හරි අපි යම් ඇන්ගල් ඇන් කියනවා මම ගැහණු ළමයෙක් මට වයස 4යි මම ඉන්නේ නුවර මම හොඳ ගැහණු ළමයෙක් දෙන්නම හොඳයි අපිත් හොඳයි ඕගොල්ලොත් හොඳයි එහෙනම් අද පාඩම මතක තියාගන්න අපි කතා කරේ මම මම ඔයගොල්ලෝ පෙන්නලා මට කියන්න බෑ මම කියලා මම එහෙනම් මම මට තමයි වැඩිම ආදරය වෙනවා ඒක හේතුව මාව බලා ගන්න ඕනේ මම මම තමයි මම පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ අනිත් අය ඉන්නේ අපිට උදව් කරන්න. හරි? එහෙනම් අද ඉඳලා මතක තියාගන්න වැඩිම ආදරේ කවුද කාටද කියලා අහුව මට.
මම මට ආදරේ. මම පරිසං කරගන්න ඕනේ මම. අනිත් අය ඉන්නේ අපිට පරිසං වෙන්න උදව් වෙන්න විතර. හරි? මේ මනම් දුවේත්තේ අද හොඳ පාඩමක් ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මම ගැන. නම් අදට මම ඔබලගේ සමුගන්නවා. බොහොම ස්තුතියි ආරණීතියට.